අද වෙනකොට ශ්‍රී ලංකා පරිපාලන සේවාව අදත් හෙටත් වැඩවර්ධනයක් ප්‍රකාශයටපත් කරලා තිබුණා. ඒ වගේම අනිත් පැත්තෙන් අනධ්‍යයන සේවකයෝ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දැන් දින 50කට වඩා වැඩි කාලයක් ඒ අයගේ අඛණ්ඩ වැඩවර්ධනයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට පාසල්වල කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල්වල ඉන්න අනධ්‍යයන සේවක කණ්ඩායමුත් ඒගොල්ලොන්ගේ ඉල්ලීම් දාලා ගිය සතියේ යම් ක්‍රියාමාර්ගයක් නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ වෙලාවේ ඒ වගේම ගුරු සංගම් ගණනාවක් හෙට දවසේ වැඩවර්ධනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම ගණකාධිකාරිවරු වගේ කණ්ඩායම් තම තමන්ගේ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන්න ඕන කියන අදහසක් මතු කරමින් තියෙනවා. ඒ වගේම බැංකු ක්ෂේත්‍රයේත් අපි දැක්කා ගිය සතියේ පිකටින් කැම්පේන් එකක් ක්‍රියාත්මක කරනවා සහ ලබන සතියේ මේ සතියේ යම් ක්‍රියාමාර්ග ආරම්භ කරනවා කියලා ඒගොල්ලොන්ගේ ප්‍රකාශයක් තිබුණා. ඉතින් මේ හරහා අපිට පේන චිත්‍රයක් තියෙනවා. ඒ තමයි විවිධ ශේෂ්ඨවල කණ්ඩායම් තමන්ගේ ඉල්ලීම් මූලික කරගෙන පාරට එනවා, ක්‍රියාමාර්ග ගන්න ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. හැබැයි මේ සමහර ක්‍රියාමාර්ග ස්වාධීන ක්‍රියාමාර්ග එක අපි දන්නවා. සමහර ක්‍රියාමාර්ග දේශපාලනික මැදිහත්වීම් තුළ සිද්ධ වෙන ක්‍රියාමාර්ග. දැන් ශ්‍රී ලංකා පරිපාලන සංගමය කියලා කියන්නේ ස්වාධීන සංගමයක්. එයට යම් අසාධාරණයක් වුණා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. අපිටත් ඒක දැනෙනවා. අපිත් ඒක යම් ප්‍රමාණයකට පිළිගන්නවා. ඉතින් ඒ පිළිගැනීම උඩ තමයි ඒගොල්ලොත් එක්ක ඊයේ සාකච්ඡා තිබුණේ අගමැතිවරයා මැදිහත් වෙලා. ඒ සාකච්ඡාවේදී යම් එකඟතාවයකට ආවා. ඒක නිසා මේ ඒගොල්ලොන්ගේ ක්‍රියාමාර්ග අද తాවකාලිකව නතර වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. සමහර අය යම් යම් උත්සාහගතතර ක්‍රියාමාර්ග ගන්න සමස්තයක් විදියට සංගමේ තීරණේ තියෙන්නේ මේ ක්‍රියාමාර්ගය නතර කරන්න. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් අපි දන්නවා ඉල්ලීම් දෙකක් තියෙන්නේ. එක ඉල්ලීමක් තමයි රජ සේවකයන්ට වැටුප් වැඩි කරා කලින් 107කින් වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා විදියට ඉන්නකොටම ඒ අයට ඒ වැටුප අවස්ථා කීපයකදී දුන්නා. නමුත් 115ක අඩුවීමක් තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. මමත් මෙතනට ගෙනලා ඒගොල්ලෝ සමග සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවෙත් අපට තේරුණා එහෙම අඩුවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒතර ඒ අඩුව දෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව ඇමතිවරයා වාර්තා ඉදිරිපත් කරලා කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් කමිටුවක් දාලා ඒ සාකච්ඡා යන අතරතුරේ තමයි මේ ක්‍රියාමාර්ගය පටන් ගැනෙන්නේ. තව පොඩි කාලයක් රට වෙනුවෙන් ඉවසුවා නම් මේකට සාධාරණ විසඳුමක් ඉක්මනින් දෙන්න තිබුණා. ඉතින් ක්‍රියාමාර්ගයක් අතරතුර දැන් මැදිහත් වීම සිද්ධ වෙනවා. අපි හිතනවා එකට යම් සාධාරණ විසඳුමක් දෙන්න පුළුවන් වෙයි කියලා. ඊළඟ ගුරු සේවාවේ වැටුප් වැඩිවීමක් 2023 කරා. ඊට පස්සේ සුබෝධනී කමිටු වාර්තාවට අදාළව ඉතුරු කොටස දෙන්න කියන ඉල්ලීම තමයි ඒගොල්ලොන්ගේ තියෙන්නේ. ඒ සම්බන්ධව තමයි ක්‍රියාමාර්ගය එනවා කියලා ඒගොල්ලෝ අදහස් ප්‍රකාශ කරන්නේ. බැංකු ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නේ වෙන එකක්. ඒගොල්ලොන්ගේ බෝනස් ඉල්ලීමක් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. සාමූහික කිවිසුම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. පොඩි කොටසකට උත්තරයක් දීලා තියෙනවා. මාස දෙකක බෝනස් එකක් දීලා තියෙනවා. තව මාසික බෝනස් එකක් ඒගොල්ලෝ ඉල්ලනවා. ඊළඟ සාමූහික කිවිසුම දාලා වැටුප් වැඩිවීම දෙන්න කියලා කියනවා. ඉතින් ඒවා ටිකක් කතා කරමින් යනවා. දැන් වරාය ශේෂ්ත්‍රේත් යම් වැටුප් වැඩිවීමක් දුන්නා. ඊළඟට ඒවා දීලා යම් ප්‍රමාණයට සමතයකට පත් කරන උත්සාහ කරා. නමුත් නැවත නැවත ඉල්ලීම් බැංකු ක්ෂේත්‍රේනුත් මතුවෙමින් තියෙනවා. ඉතින් සමහර කණ්ඩායම් තමන්ගේ ඇත්ත ප්‍රශ්නය තමන්ගේ ක්ෂේත්‍රයට අදාළව මතු කරමින් ක්‍රියාමාර්ග වලට එන්න සූදානම් වෙනවා. සමහර ශේෂ්ත්‍රවල අපිට පේනවා යම් දේශපාලන පෙළඹවීමක් බලපෑමක් සිද්ධ වෙනවා ක්‍රියාමාර්ග වලට යන්න යම් ආණ්ඩුව අපහසුතාවයකට පත් කරන්න ඕන කියන අදහස තුලත් ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි මේ වෙලාවේ ජනාධිපතිවරයා වැටුණු රටක් බාරගත්තේ අවුරුදු දෙකක් තුල රට උස්ම ගන්න තත්ත්වයට පත් කරා. අපි දන්නවා 105කට රැකියා නැති වුණා. 125ක් දුප්පතුන් බවට පත් වුණා. දුප්පතුන්ටත් අස්වැසුම වගේ සහනදායක ක්‍රම ක්‍රියාත්මක කරමින් දරුවන්ට පවා ප්‍රාථමික අංශයේ දරුවන්ට දිවාහාරය දෙමින් පෙර පාසල් දරුවන්ට දිවාහාරය දෙමින් සපත්තු නැති අයට සපත්තු දෙන්න පවා බිලියන 2.5ක් වෙන් කරමින් අමාරු වෙච්ච ජනතාවට අප්‍රියල වල ජුනි වල සහල් කිලෝ 20ක් දෙමින් රට සහනදායි පැත්තට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් රට තුල ඇති කරා. විදුලි බිල වැඩි වුණා, විදුලි බිල අඩු කරා. ගෑස් තෙල් මිල වැඩි වුණා, ඒවා දැන් අඩු කරලා තියෙන යම් ප්‍රමාණයකට. ඊළඟට එළවලු මිල, භාණ්ඩ මිල වැඩි වුණා, යම් ප්‍රමාණයකට අඩු කරලා තියෙනවා. තාම අමාරුයි, අපි ඒක දන්නවා. හැබැයි යම් සහනයක්
සැලකිය යුතු සහනයක් රටේ ජනතාවට දීලා තිනවා. විදුලි බිල ටිකක් වැඩි වුණා, 10%කින් අඩු වුණා, 18%කින් අඩු වුණා. දැන් 40%ක් වගේ බිලෙන් අඩු වෙන සහනයක් දීලා තිනවා. ජූලි මාසයේ පළවෙනි දිනේ ක්‍රියාත්මකයි. බිල ආවම සැලකිය යුතු සහනයක් ජනතාවට හම්බ වෙනවා. එතකොට එවැනි ආකාරයට සහන දෙන්නේ සරලව ලේසියෙන් නෙමෙයි, ඉතාම අමාරුයි. ඉතාම අමාරු. රට තුල ආදායම වැඩි කරගෙන බදු වැඩි කරලා ඊළඟට ජාත්‍යන්තරමේ කළමනාකරණය කරලා ණය සහන ණය අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ එකත් එක්ක යම් ගිවිසුමකට ගිහිල්ලා ඒව කළමනාකරණය කරමින් තමයි රට ටිකක් හුස්ම ගන්න තත්ත්වයට පත් කරමින් තියෙන්නේ. ඒක හුස්ම ගන්න තත්ත්වයට පත් කරනකොට මේ රටේ හැමෝන්ටම වගකීමක් තියෙනවා. තවදුරටත් හුස්ම ගන්න තත්ත්වයකට පත් වෙන්න අපි ටිකක් මහන්සි වෙලා අවබෝධයෙන් කටයුතු කරන්න ඕන කියන කාරණය. නමුත් අපිට සමහර තැන්වල ඒවා පේන්නේ නැහැ. දැන් 125ක් දුප්පතුන් බවට පත් වුණාම ලංකාවේ ප්‍රයොරිටි ලිස්ට් එකේ මුල වෙන්න ඕන ඒ ජනතාවට කණ්ඩ බොන්න දෙන එක. එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම 50,000ක් පඩි ගන්න අයට වැටුප් පැඩි කරන එකද, එහෙම නැත්නම් 105ක් රැකියා නැති වුණා 105 රැකියා නැති වෙච්ච අයට යම් මුදලක් දීලා කණබොන ටික දෙන එකද මූලික වෙන්නේ කියලා හැවුවොත් 105 රැකියා නැති වෙච්ච අයට කණබොන දෙන එක මූලික වෙනවා. 125ක් දුප්පතුන් බවට පත් වෙච්ච එකට ඒ අයට සහනයක් දීම රටේ මූලික වෙනවා. ඒතර අපි යම් කැපකිරීමක් කළ යුතුද නැද්ද කියන කාරණය අපිට මේ මොහොතේ ප්‍රශ්නයක් විදියට තියෙනවා. දැන් අපිට මතකයි පේයින් ටැක්ස් එක ගහපු වෙලාවෙත් විශාල උද්ඝෝෂණ රැල්ලක් එළියට ආවා අපිට අමාරුයි අපිට අමාරුයි කියලා. ඇත්තටම අමාරුයි. අපි හුරු වෙච්ච කල්චර් එක, එහෙම නැත්නම් ඒ ක්‍රියා මේ ජීවත් වෙන රටාව, ජීවන රටාවට යම් ගැටලුවක් වුණා මේක අමාරුයි තමයි. හැබැයි රටේ හුස්ම ගත්ත මිනිස්සු හුස්ම ගන්න බැරි තත්ත්වයටපත් වුණාම ඒ මිනිස්සුන්ට අපිට වඩා අමාරුයි. ඉතින් අපි යම් කැපකිරීමක් නොකළ යුතුද අර හුස්ම ගන්න හුස්ම හිර වෙච්ච මිනිස්සු වෙනුවෙන් කියන ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා. ඒක නිසා ඒ මිනිස්සු ගැන බරපතල විදියට අපි කල්පනා කරන්නට ඕන. දැන් පේයින් ටැක්ස් එක කියන්නේ සරදියල් පන්නේ වැඩක්. සරදියල් පන්නේ වැඩක්. තියන අයට කිව්වා දෙන්න අපි එකතු කරනවා අමාරු වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා. ඒකට තමයි ලොකු ගෝසාවක් ආවේ. නෑ අපිට බෑ, අපිට අමාරු, එහෙම අමාරු කියලා. ඉතින් ඒකළු ගෙනලා සාකච්ඡා කරාම කරලා කිව්වොත් 2024 වෙනකම් මුකුත් අපිට වෙනස්කම් කරන්න බෑ. අපි වෙනස්කම් කරන්න බලන්නේ ජාත්‍යන්තර මූල ආරම්භකත් එක්ක සාකච්ඡා කරලා කියලා. ඉතින් එහෙම යම් එකඟතාවයක් හදාගත්තට පස්සේ ඒක පිළිගන්නේ නැතුව නැවත පාරට ඇවිල්ලා අපි අපේ රටේ යම් බලපෑම් සිද්ධ වුණා. ඉතින් අනිත් එක රජයේ සේවකයන්ගේ පැත්තෙන් ගත්තත් රුපියල් 10,000ක වැටුප් පැඩි කරා. එහෙම සහනයක් දුන්නා. පෞද්ගලිකාංශයටත් ඒ වැටුප් වැඩි කරන්න පෙළඹවීම් කරගෙන යම් යම් තැන්වල වැඩි කරගෙන ඉස්සරහට යන වෙලාවක් මේ. අර්ධ රාජ්‍යාංශයේ වරාය වගේ තැන්වල වැටුප් වැඩි කරා. පුළුවන් තැන්වල වැඩි කරමින් ඉන්නවා. ඛනිජ තෙල් ශේෂ්ත්‍රය, විදුලි බල ශේෂ්ත්‍රය වැඩි කරන්න සාකච්ඡා කරමින් ඉන්නවා. ඊළඟ වතුකම්කරුවන්ට රුපියල් 1000 තිබුණ එක 1700 කරන්න තීරණයක් කරගෙන ඒක දැන් එක තැනක ක්‍රියාත්මකත් කරා. ඒකට විරුද්ධ උසාවිත් ගියා. හැබැයි එහෙම ගිහිල්ලත් මේක නවත්තන්නේ නැහැ. දෙනවා කියන ස්ථාවරය තුල රටේ නායකයා කටයුතු කරමින් ඉන්නවා. වතු ශේෂ්ත්‍රයේ සංගම් වතු හාම්පුතුන් ගෙනලා මමත් කතා කරා. ඒගොල්ලෝගේ අමාරු බෑ කියලා. හැබැයි ඒත් අපි ඒක දෙන්න තමයි කටයුතු කරමින් යන්නේ. ඒතකොට දෙන්න පුළුවන් අයට සහන දෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් අපි ඉදිකිරිම් ශේෂ්ත්‍රය වැටුණා. එයාට කෝටි 2000ක් සහන ණය ක්‍රමයක්, කෝටි 2000ක් වෙන් කළ සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මකයි. දැන් ඉදිකිරිම් ශේෂ්ත්‍රය නැගිටින්න පටන් ගන්න තියෙනවා. මට ඉදිකිරිම් ශේෂ්ත්‍රයේ සමහර අය හම්බුණා ගිය සතියෙත්. ඒගොල්ලෝ කියන්නේ දැන් අපිට වැඩ තියෙනවා, වැඩ කරගන්නත් අමාරු තත්ත්වයකට වැඩ එමින් තියෙනවා කියලා. ඉතින් එහෙම රට හුස්ම ගන්නවා. ඉතින් එහෙම හුස්ම ගන්න වෙලාවට අපි මේකතු වෙලා හුස්ම හිර කරගන්නවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒක නිසා කරුණා කරලා අපි හැමෝම යම් වගකීමෙන් මේකට වඩා හැසිරෙන්න ඕන කියන එකයි අපි කියන්නේ. එහෙම නැති වුණොත් අපි නැවත වැටෙන රටක් බවට පත් වෙයි. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.